ඔන්න අපි අද බයික් එකේ පොඩි ගමනක් යන්න යන්නේ. බයික් එක නතර කරලා තියෙදි පෙට්‍රල් හොරකම් කරයි කියලා බයට අපි මෙහෙම වැඩිපුර පෙට්‍රල් බෝතලයක දාගෙන තමයි යන්නේ. අද එච්චර අවුවත් නැති වැස්සත් නැති දවසක්. ඉතින් අපට ලේසි වුණා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ පෙටාවල තියෙන සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකට. ඉතින් මේකෙන් තමයි අද අපි සාරි වලට materials ගන්න. ඒ වගේම තවත් දේවල් ගොඩක් තියෙනවා. දවස මුණත් ඇවිදලා බලන්න. මට මේ shop එක recommend කරේ සචිනි. ඉතින් එයාගෙන් අහගෙන තමයි අද අපි ආවේ. කවුද කවද අඳුරන්නේ? සචිනි. මෙතන ඉන්න කට්ටිය ඔයාලට අවශ්‍ය materials තෝරගන්න උදව් කරයි. දැන් මම මේ ගන්නේ saree pleat කරන කොටසට අවශ්‍ය ටික. මාදරට නම් දැනටම එපා වෙලා ඉන්නේ. එතකොට මේ ගන්න සාරී පොටට අවශ්‍ය මටීරියල් එක. ඒක ඔයගලන්ට ලස්සන මටීරියල් එකක් තෝරගන්න පුළුවන්. දැන් තියෙන්නේ සාරීකේ ජැකට් එකට මටීරියල් එක තෝරගන්න එක. මාදවගේ ඉවසීමේ සීමාව පැන ඇත. ඊළඟ සාරියේ ජැකට් එකට මම පොඩ්ඩක් එම්බ්‍රොයිඩරි මටීරියල් එකක් සිලෙක්ට් කරන්න හිතුවා. ලස්සන ඒවා ගොඩක් තිබ්බා. මේ දෙකෙන් මොකද්ද ගන්න කියලා ඩිසයිඩ් කරන්න මාදවට දුන්නා. එයා සිලෙක්ට් කරේ මෙන්න මේක. ඉතින් අපි අවශ්‍ය අන්ඩර්ස්කර්ට් මටීරියල් ලයිනින් ඔක්කොම දැන් ගත්තා. ඊළඟට අපි ආවේ සාරි වලට බෝඩර්ස් ගන්න. ඉතින් මෙතන ලස්සන ලස්සන ඒවා ගොඩාක් තිබ්බා. මගේ පින්ක් කලර් සාරි එකේ ජැකට් පීස් එක වයිට් නිසා මම පර්ල් බෝඩර් එකකට යන්න හිතුවා. අනිත් සාරි එකට මෙන්න මේ වගේ සිම්පල් ගෝල් බෝඩර් එකක් ගත්තා. අවශ්‍ය දේවල් ඔක්කොම ගත්තා. දැන් අපි පිටත් වෙන්නයි යන්නේ. අද මාදව මං වෙනුවෙන් කට්ටක් ආපු නිසා එයා ආස කරන ජාති ටිකක් ගත්ත කන්න. මේ දවස්වල ඉතින් වෙඩින් සල්ට යන්න ලෑස්ති වෙනවා කියන එකත් ලේසි නැහැ. මේ මගේ එක සාරි එකක්. ඔය ඉන්නේ අපේ වීඩියෝග්‍රැෆර් තමයි. මගේ මේ සාරිස් දෙකම කරේ ෆැෂන් ඩිසයිනර් එරා. ඉතින් ඔයාලටත් පුළුවන් එයාව Facebook, Instagram වලින් කන්ටැක්ට් කරගෙන මේ වගේ ලස්සන තමන්ට ඕන විදිහට අවුට්ෆිට් එක හදාගන්න. Hi, good morning. ඉතින් අද හරි කලබලෙන් තමයි වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්නේ. උදේ ගිහිල්ලා තමයි ෆිට් ඔන් එක බලලා මම ඇඳුමත් එතනින්ම සාරියත් ඇඳගෙන ආවා. බියුටිෂන් කෙනෙක් ආවට යන්න වෙලා නැහැ. ඉතින් මමම අද ලයිට් මේකප් එකක් කරගෙන වෙඩින් එකට යන්නයි ඇස්ති. මම පොඩක් පාඩම් කරන නිසා මගේ ඇස් දෙක වටේටම ඩාර්ක් සර්කල්ස් තියෙනවා. ඒකින්ද වැඩියෙන් කන්සීලර් ටිකක් ගන්න වෙනවා. මම සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් අප්ලයි කරලා ඊට පස්සේ මේ වගේ ස්පන්ජ් එකෙන් බ්ලෙන්ඩ් කරනවා. මට තියෙන අමාරුම වැඩේ තමයි ඇස් දෙකේ මේකප් එක බැලන්ස් කරන එක. පවුඩර් ටිකයි කොන්ටුවර් එකයි අප්ලයි කරලා මේ වගේ ස්පන්ජ් එකෙන් ආයෙ බ්ලෙන්ඩ් කරනවා. ලාවට හයිලයිට් ස්ටික්කුත් අප්ලයි කරගන්නවා. ලිප්ස්ටික් කලර්ස් එකක් මික්ස් කරලා මම මට කැමති කලර් එක හදාගත්තා. ඒ ඇස්සේ මාදර ෆැෂන් ඇඩ්වයිස් උත් දෙන්න උනා. කැෂුවල්ද? ඔව්. ඔයා බෙල්ට් එක දාන්න නැත්නම් ඔව්. දාන්න නැතිසෙත් මම හිතේ. දාන්න නිසා මේ හැබැයි නම් ඉන්ෆෝමල් ලාගේ නේද? ඉන්නේ මම පොඩ්ඩක් බලන්න. ජුවෙලරි වලට මේ වගේ චූටි pearl earrings එකක් තමයි මම දැම්මේ. දැන් හරි. දැන් කොණ්ඩේ අයින් කරගන්න තියෙන්නේ. මේ ඉතින් අවදානමට පෙර සූදානම්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ චවිඳුගේ අශානිගේ වෙඩින් එකට. රස්සාවට කතා කරන වහුලාට මෙහෙම වෙඩින් එක කතා කරන මොයි නැනේ දෙවෙනි අවස්ථාවේදී. හැබැයි පළවෙනි අවස්ථාවට ලෑස්තිලා කතා කරන්න ආවා. දැන් ඊට පාට ළඟට ඉඳගුවා ඊ කතා කරන්න කියලා. ඔන්න බලන්නකො කොල්ලෝ ටික එකතු වෙලා මනමාලීට කරපු දේ. ඊළඟ වෙඩින් එකට මම තනියම පළවෙනි පාට සාරියක් ඇඳගත්තා. හිතුවට වඩා හොඳට ආවා. මේකප් එකෙන් පස්සේ පොට හරිය නීට් කරගන්නයි ඉන්නේ. කලින් දවසේ වගේම සිම්පල් මේකප් එකක් තමයි දාගත්තේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සඳනිගේ තුෂාන්ගේ වෙඩින් එකට. Congratulations guys. කොහෙ ගියත් ෆොටෝස් ටික ගහගන්න ඕනේ. ඉතින් අපි අපිම අපේ ෆොටෝස් ගහගත්තා. මේ වගේ කීපයක්. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.